බෝන් ඔබ රත්්‍රී නව අයිත්්‍යහ ප්‍රධහන්න පුවත්විකාශය සමකෙන්. පවත්ස රස්ථල ප්‍රථමෙන් කටුනායක ආයෝචින කලාපයනුත් කොරෝණා රෝගීින් හමුවවෙද්දී එවිගිය පෑගේපේට තවත් රෝගීන් එක සියත් වනක්. කතානායක අතේ තියෙන විස්සේ දීන්දුව විසිලනිදාට ගම්පහා ඇදිිරිය තියෙත්්දීත් ජනසහන සලසන සතුසට ගිය ඇමති බන්දුුල හාල් මාෆියාව ගැනක් කියයි. පාස්කු ප්‍රහාරය ගැන මෛත්‍රී දන් නැහැ කියන එක පොරුවක් පූජිත් කියයි යුරෝපා කලාපේ පොරෝනාා රෝගීන් සීකරන් ඉහලට. ඩික් පොකුරයි කොරුුණා ආසාධිතයන් සංඛ්‍යාව, එක් දහස් එකසියාසූ හයදක්වා ඉහළකයා. එයදදිනේ තවත් එක සිියඇත්තුන් දෙෙකු ආසාධතයන් බවට හදනා කැනීමත් සමකයි. ගඩ පොරෙන් ර්තාව ො රගගේ සංක්‍යාව එක් හස් එකසේ අසු හයදක්වාහල කුස්තිමේනවා. ඒ අනවාද න ද එම අත කාර මන ලිදනෙකු සහ න්ගේ ආශිත්‍යයන් එකසේ එක්දනකු ආසද ැන් සහඳ ගත්ද සෞඛ්‍යශ පවසනවා ුන් බන්ද දු කල පරක්ෂ ර්තන ොත්ති ේ න තුරවයි. ම ද ාතකර හ ටු සංකීරන දෙක් ත අත ඒ ේ න් ක් හ හ කලා. න යිටේ දක්වා පැහදිලි අවෂදයක්ක්ෂවාගෙන නොැති බවින් වෛ්‍ය උපදෙස් අනුව පමක් කටිදුකන ලෙස. වසංගතරෝක විද්‍යයයිකේ අධ්‍යක්ෂ, විශේෂක්ඥ වෛද සුදක් සමරවර මහතා ජනතාවගෙන් එල්ලි මක්කරනවා. කොවිද්‍යධානාව රෝගය සඳහා පහදිි අවෂධයක් මේ දක්වා සයාගෙන නැහ. එදන්තුත් තියෙන්නේ තවමත් පර්ීෂණ මටමේ ඒනිසා ඇත්තවශයෙන් මේ රෝගය වැලඳන අන්ට පස්සේ යම්කිසිකෙන සනිපන්නේ තමුන්ගේ ඇගෙතින ප්‍රතිශක්තිය මත. එනිසා යම්කිසිකකට ප්‍රතිශක්තිය වැඩිවන්න නම් ඔු නිරෝගවවෙ න්නවන මුන්ට යවන යම්කිි රෝගයක් නිදන් විශේෂම නිදන්ගතකෝග තියවන ඒවා බනාව පල්න එකක ගන්නවන ඒවගේ අපි දන්න අවත් දහස් කරන්න පැරණි දේශීය ප්‍රතිකාක්‍රම වල නොය රෝග සඳහා සාර්ත්‍රක ප්‍රතිකාරම තියනවා නමුත් . වි කොවිඩ්ධානාවය රෝගයට වඩාත් සාර්තක ප්‍රතිකඵල මේ වගේ දක් තියනොත් කියලා ටිහර වයිද්‍ය ප්‍රවිදධයට අපිට පැහැලි මතයක්කි තරපත් කන්න බැ නමුත් ඒ වගේ ප්‍රතිකාරයක් ලබා ගැනීම යම් කිසි කෙනෙක්ටුට අවශ්‍යතා ගත්තියෙනවන ඒ යම කිසි විදින් වැරද්දක් අපි දකින්නේහැ නමුත් ඒක ලයි කියලා මේවස්ථාවදිී රෝග පැතිරීමට තියෙන මූලි දේවල් නොකර සිටිය යුතු නැහ ඒ දවල් සියලුද්ධය කරන්නඕන ඒවගේම හුමාලයැල්ලීම උනුවතර පාවිච්චය වගේ දේවල් මේ රෝගය පලනය කිරීම සඳහා සුදුසී කියලා. යම් සි මත්තයක් තියෙනනවා නවුන් මේ දක්වා විල්බඳ එබ පහැදිලි සාක්ක්‍යයක් සාධකයක් නැහැ. එනිසා මේ වගේ ක්‍රම අලුගමන කරමී තමත්ම ප්‍රවේශමෙන් කළ යුතුයි ඒවගේ දෙවක් කලාට අපි අලුකමනය කඩ සෞඛ්‍යයක් ක්‍රිය දහම කිසිවි දෙින් අවම කරන්න හොඳ නෑ. ඒගේ තම යම්කිසිදින් හමියල්ලව සමන්ගේ නාහයෙන් කටිින් ගලන ස්්‍රාවය සෙමල් සොට්ු ගතිය වැඩිවෙන්න පුළුවන් යම්කිසි කෙනෙක් වෛරසය තියන කෙනෙක් හෙමකලොත් මහිට ඔහුගේෙන් පිටන වෛරස ප්‍රමාණය වැඩිවෙන්න පුරුවන්. නිස ඒවාගේ දෙදයක් ඉතාමත්ම ප්‍රවේශමයෙන් කළයුතු කෙල තමයි අපි විශවාස කරන්න. මෙට ඕනෑ මස්ථානයකින් කොවිට් ආසසිතකොහමීමේ ඉඩක් ඇති බැවින් අතවශ්‍ය කරුණට හැර මගතරට පින නැ යුද හමුදදා පිතිි තරජනාල් චන්ද්‍ර සිල්වා මතා මාජනතාවකින් ඉල්ලාසිටිනවා. බ අත්‍යාවශ්‍ය කරුණක් හැරුණ කොට මගතට එන්නේ නැතුව සිතීම වැදගත් වෙනවා. අුත් ඔබ එනවලක් ඔබ දන්න දන්නවන්න පුළුවන් හොම හමුවන පුද්ගලයාත් සහරු දන්වා වන්න පුළුවන් ඔහු දෙවෙන්නේ හෝ දෙෙවැනි ආශ්‍රිතියෙක් කියලා ඒඉන්ද අනිවාරෙම්. ඔබ ඉදිරිය ඉන්න පුද්ගලයාට කොවි් ආසාධන වී හැතියයි කල හිතලා. ඔබ සෞ්‍යමය කටයුතුවලට අනුව විශේෂයම මකාවරණය ශාරීක දුරස්තබාව රැකගැෙන ඔබ ආසාධිතයෙක් නොවී සිතීමට වගබලාගන්න. එය ඔබ කරන රටට ඔබගේ ජනතාවට කරන යුතුකොමක් හැටියටයි මාම අස්සාධී දකින්නේ. නිර්ෝධන නීතියටෙහි පටි කර පුදගලන්ට එහි දැඩි්‍රාමල්ගන්න බව පොලස් ධ්‍ය ප්‍රකාශ නිියච පොිස්පති අි ්‍රෝහ මතා ප්‍රකාශ කක. ැ බ්‍රඩක් යිතනයට අදාළව මේ පොකුර සම්බන්ධයෙන් අපි විර්ශනය කලා අපිට මුලින් මාව එදදා සාරසිය දෙකක් කියලා මේ සේව කියව මුත් පස්සේ තවදුරටත් විමර්ශනය කිරමේදී අපට අනවරණය වුණ මෙයට යම් පරිබාහිර සේවාවන් සපයන අයත් එක්ක එදදා පන්සේකට අආසන සංඛ්‍යාවක් සිටත්නා කියලා ඒ සියල්ලම වගේ දැන් පැමිල්ලා තියෙනවා ඒ ලිපිනියන් දුරකථනාංක නම් ඒවා පරිෂා කරමින් පවතිනවා අපි තවදුරටත් දැනු දුන්නා ඒ සේවකී නැසුරු කරපු ඔුන්ගේ පවුල්ලෝලයි ඔවන් ආපුගේ පත ලටත් නිෝධායනය වට ගැ දැනු දෙන්න කියලා. අපි අවසාහන කාලයක් ලබාදීලා තිබුණා. අපිට අනවර්ණය වුණොත් යම්කිසි කෙනෙක් අපි දීපු නිරෝධයන් නියෝගයට පටහැනිව කටයතු කරනවා කියලා. සැඟවිලා ඉන්නවා කියලා. සැඟවිලා ඉන්න උත්සා කරනවා කියලා. ඒ අයට විරුද්ධව ඉතා දැඩිව නිරෝදායන රී නරත කටිතු කරනගේ ඔුන්ගේ දේපොල සම්බන්ධයෙන්ද අපි නිරෝධායන් ්‍රීතිී නරති ක්‍රා කන. මෙරට තහුරු කර ලද කරුණන රෝගගේ සංඛ්‍යාව හාර්දහස් හැසි විසි හයක් බවයි සෞඛ්‍යශ පවසන්නේ. රහල්ල මේ වනවිට එක්දාාතුන් සය හදනෙකු පතිකාරලබනවා. කොරුණා සාධනනිව වන් තුන් දහස්තුන් සය හහිදිනෙකු මේමනවිට පූර්ණන සවේලබයිති බවයි සෞඛ්‍ය මාත්‍යංශ සඳහන් කළේ ඒ අධිනේදී දසනෙකු පූර්ණ සුවේ ලබා රෝහල්වලින් පිටවෑ මත් සමඟයි. කොරුණා සබන්ධෙන් සක සහිතව තුන් සය හතලස් එක්දනෙකු වෛද්‍ය අධක්ෂණයටේ පසුව වනවා. ආර්යා රුහල ටු අන්ක එක හිසේවය කල සහතු සේවිකාකට කොරන වයිරසේ ආසාදනව ඇති බව හරු තිමෙනවා. එම ට වේ ල් න ප ක්ෂ හම කි ට තු කරති වෙන්නේ හල පති රල දරවක පියෙකට කරන රසේ සාදනව ඇති බව ද ප්‍රකාශ කරුනද හු වයරසේ වැනදී ොැති බයි රිජ්ව ආර්යා රහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජීවිජසුරේ මහතා අද ප්‍රකාශ කලේ. ඊයේ දිනේදී මෙම රෝහලෙන් තරා කුඩා දරයුගේ පියකු, කරන්න වෛරසය ආසාධන ඇතිවියවාට අපිට වාර්තා වනත් පසුව අපි එම රෝගයා අයිඩියත් ්‍රෝහට එමකිරීම පසුව එම රෝහලය කරන ලද පරික්ෂණවලින් එම රෝගයාට කරණ වෛරසේ ආසාධනවී නැති බව අහරුණා ඒ අනුව අපේ රෝහල මේදක්වා වාර්තාාවනේ එක් පොරණ ගොකුඩ දරූකමුණයි නමුත් ඊයේ රාත්‍රීදී අපිට දැනගන් ලැබි වුණා අපේ රෝහල සේවේ කරන එක් තර සෞඛකාර සහහිකාවකට මෙම ආසධන ඇතිවිය ඇති බව එම සේවිකා ස්තිර සෞඛ්‍ය කාර සහයිකාක් ඇගේ ස්තිරපදිංචය පොළොන්නර ප්‍රදේශ. නමුත් මාසයකින් පමණ එම සේවිකාව නිවස ීලනෑ මාසය පමන එක දිගටම රහල සේවය කල තියෙනවා ඒවගේ ඇ ආශ්‍රය කන ලද ළගේ සුරපත්තුව ඇ පිල්බව පි තොරතුරු සියල් ලක්ම සවද රිට දෙන දරීමටයුතු කර යගේ රෝහල තුළත් ඇලඟගේ මට පපුූද අප පරික්ෂ කකිරම සදා කටිතු කන. නමුත් රෝහල තුළ කාගින් හෝ වැලඳනා කෙනෙක සනතකර ගනීමට අප්‍රසාධකන ඒවට සිල්ම දෙන පිේ පරික්ෂනල යමුකර. ඒවගේම ඒ සාතු සේකාව අපි අයිඩියත්තෝහට යොමකිරීමට කරිතු කර. සෞ්‍යමාත්‍ය පවිත්‍රා වන්්‍ය රච්චි මත්මය ශ්‍රී ජවර්ද නොපුර රෝහලේ හදසේ නිිරීක්ෂණ චාරිකාව කඩියත වනා. අමාත්‍යවරිය ජයවර්ධනපු රෝහලේ හරිදි නිරක්ෂණ චාරිකාවකට මෙෙලෙස එක්පුුණේ ජනාදීපතිගොටාබ රජ පක්ෂමතිතුමාගේ උපදෙස්මතයි. මෙම රෝහලෙන් ලබදන පතිකාරසවන් අවදුරටක් වැඩදිදුණුරමින් උසස් මටමට ගෙන ඒම මෙම නිෙක්ෂ චාරිකාවේ අඩමුණ වුණ. අමාත්‍ය පත්‍ර අ්‍ය ආරචි හත්මිය රහල ාට්ුවෙන් වාාටුවට ගමන් කරමින් ඒවා එතත්වේ ස්වාබලීමට කටයතු කළලා. රෝහල් පරිපාලනය මෙම කාර මටලේ සමගද පාත්නා ගටු සබන්ධනිසා කච්චාකිරීමටයි මේදීපීවර ගැන. රෝහලේ පරිපාලන කාර පටිපාටේ වෙනස්කිරීමට නාව වැට. බලක්හිත වාර්තාවක්ඉරි පත් කන්නු ලෙස අදා නිරධහරන්ට අමාත්‍යවරිය මහිදීපදෙසල බාදුු. මෙ අතර මේ වන විට නිරෝධහයන ඇදිරිනීතිය ක්‍රියාත්මක වන ගම් පහා ප්‍රදේශකිහිපේක සතුොස්ස හා සුපිරි වෙළඳ සල්වල ක්‍රාකාරිත්වය අමාත්‍ය බඳුල ගුණු පරතන මහතාගේ නිරීක්ෂණයට ලක්වනා. ගම්පහ පොලිස් බලතදේශ දහට ක්‍රියාත්මක නිරෝදහයන ඇද්‍ර ීති හතුවෙන්. නිවාස තුළම රැදිශ්‍රණ ජනතාව අත්‍යවශ්‍ය ආහාර ද්‍ර්‍ය සපයාගන්න ආකාරය සම්බන්ධයෙන් විමසා බැලීමට අමාත්‍ය බදර ගුණවර්ධණ මහතා දවලපිටිය ප්‍රදශය නිරක්ෂණ චරිකාවක නිරත වුණ. රා ජමාතවරන් වන ඉදිිකන රුද්ධනාලක ගොහයවයන මහතරු ැරු පිරිසක් ඒ එක් ප සිටිය. රදගහමුල සහල් වෙලඳපොවිතන්ගේ අමාත්‍යවරයා සහල් වෙලඳන්ගේ ගැටුළු පිබඳවද සස්වබැලුවා. මෙහි්‍ය අධහස්තයක්ක්පු අමාත්‍ය බන්ඳර ගුණවර්දන මහතා කිය්‍යාසිටේ සහල් මාfiaයාාවට කිසේත් ඉඩනොතබෙන බවයි. වෙලඳ පොේ සහල් කෘතිමලෙසේ හිගියම් මවල හැම උරදධම වගේ ආණ්ඩුව බිත්තියට හෙත්තු කල්ලා හල්මිල හල නංවන්ඩ දරන උක්සාහට යනුව මේ මරදගහමුල තීර්ක කාලයක් පටන් පැවතුන්න ප්‍රධාන වී ගබඩා සංකීන්නේ වාහ දී තොග මුකත් මේ නෑ තියන තොග ජාාවරංකාය විසින් රැස්කරගෙන පවතින රජය නියම කරලා තියෙන සාතික මිනට වඩා විශාල වැඩිමිනකට වෙකන්න. මේ තත්ත්වය තුළ කොටබේ රජ පක්ෂ ජනාධපත්තුවත් අපිත් තාවර මිනක් නියම කල තියෙනවා මොනම හේතුවක් නිසාවත් සහර වල පිකිණී හැකි උපරීමමිල වැඩි කරන්නේ. වැඩිකරන්න නැති නිසා ඒ අය බාන්්ඩ හිංඟ කල්ල වැඩිකරගන්නට උත්සාධරම් ඒ අපි මේසර ඉඩ දෙන්න සෞ්‍ය මාර්ගෝපදේශලට යත්ම සියලු ක්‍රේඩ කෑන්ඩ තම පුහොණුවවිම් කටයතු සිදුකල් හැකි බව ක්‍රේඩ අමාත්‍ය එ්ඩමල් රාජපක්ෂ මතා පවසනවා. පත් ත්ව හමේ හන්ඳතුට දිස්රුකේ කරුණා ව්‍යාපතිය පලනයට ගතයුතු ක්‍රයා මාර්ක සම්බන්ධෙන් සාකච්චාවක්, දිස්රකේ සියලු නිලදහරින් හා මහජු නියෝචතියන්තර අද පැවැත්තුනා. එමාතය නාමල් වාාජපක්ෂ මහතාගේේ ප්‍ර දහනත්වෙන්. එම සාකචාවෙන් අඩතුරව මධවෙතද හස්තයකූ, අමාතය නාමල් රාජපක්ෂමහතා. සිෙන කලබල වන්නව නෑ ආණඩුවක් විදිහට කරුණා වරසේ පැතිරෙන විදිත් කඩිු කරන්නේ නෑ. කොරණ ව්‍යාප්‍යය පාලනයකි ම සඳ වශ සේලුම ක්‍රියමාරග පිය අරගෙන තියන වගේ තමයි මේ කටකතාවලට රැවටෙන් නැතුව. ොුණ ්‍යාප්‍යය පාලය අපි සහෝගේ ලබාතව කිසිසේ මගේතු ආඩුවක් දිට කොරුණා ව්‍යා්ත වෙන් කඩ ප කඩු කරන්නේ ඇ එකම පීඩාමාත්‍යන්ේ විදිදර සහ අරුණුකඩත මාත්‍යන්ේ දියට අද මේ රතේ ක්‍රීඩා ශේත්‍රය ක්‍රීඩකයන්ට සෞක්‍යමතය නිර්දශනලට ඇත් සමගේ පුොනු කටඩි කරන්න පු ශේම. මතන්ය දමත්‍යන්සේ එක්ව දයිල්ලයි න්න අද ය දේව අන ූලක් ඉඩක කියන්න පුළුවන් මගේ පොලල් පාඩරගෙන. . වෙසිවන ආඩු ක්‍රම ්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම් පත අභිහෝකේට ලක් කරමින් ඉදිරිපත් වූ පෙත්සම් සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරනී රහසිකත නිගමනය කතා නායක කාරයාලේ වෙත ජමුකරත්ති පෙනවා. දාලව ්‍රෂ්ාධිරන එවන ලද ලිපිය ලබන සඳුදා විෘත්ත කර බලන බයි, කතානායක මහිදයක් පාබේ වරතන මහතා පසන්නේ දෙෙසි වන ්‍යවස්ථ සංශෝදධන කෙටුම් පත අභිහෝකයට ලක් කරමින් පෙත්සම් තිස් නාවයක් ශ්‍රේෂ්ඨාධිරනය හමුමුවේ ඉදිරිපත් කෙරුුණ. ශ්‍රීලංකා යුදා හමුදාවේ හැත්තෑ එක් වන සංමචසරය යොදහමුදා මුලස්ථානයේදී අද පැවැතුනාා ඒ යුදාහමුදාපතය ලුදනජනරවල් ශාවෙන්රුව සිල්වා මහතාගේ ප්‍රධහනත්වෙන්. ුද හමුදාංවත්සරට සමගාමීව නිර්ධාරෙන් පන්සිය දාහතර දෙෙනකුටහා, සෙසු නිලයන් දහතර දහස් එක සයහතල් හිකට උසස්වම් ලබාදීමට කටයුතු කරති බෙනවා. අලතින් மேජර් ಜනරල්වරුන් දොස්තෙනෙකුඳ, පත්වම් ලබාදීමද අද සිදදු කෙරුණා. CO-19 වසංගතේහේතුවෙන්, යුද හමුදා සංවත්සරයට සමකාමීලෙස, සෑම වසරකදීම ක්‍රියාත්මක වූ, ආගිිකහා අනිකුත් සැමරුම්, මෙවර පැවැත්වීමට නොහිැකිවවද, පවතින තත්වය සමනයූ පසු එම සැබරුම් යළිපැවැත්වීමට කඩයුත කන්න බවයි යුදහමුදාව සඳහන් කළේ. දහස් නවසය හතලිස් නබේ වසරේ ඔක්තෝම්බ දහ වනදා, ශ්ුලංකයුද හමුදාවසය පළ මුුණනිත්‍යේ බල කයිපයට වීම සිතු කලා අතර බ්‍රිගඩිය ඇන්ටන් මුතුකුමුරුමහතා පළ මියද හමුදාපති බවට පත් වනා. ගෙවගේ වසර හැත්තැ එකක කාලය තුලදී යුද හමුදාපතිවරුන් විසිතුන් දෙෙනෙකු මෙරට ආරක්ෂික හමුදාවට අනතයම් සුදුකර ඇති අතර. මාත්‍රෘ භූමේ ආරක්ෂාබෝදෙසා සියද්දිවිහිමියෙන් සුවිශාල කැපකිරින් සමුතායක් ඉටු කරතිබෙනවා. සිය පීරෝධාර මෙහෙවට සමඟ රැජමේන්තු විසිහතරක් සමඟ දෙවෙන්න එපුරා විශසිරී සිටන යුද හමුදාව රට වැසයන්ගේ මහත් ගෞරුවාතරයට පාත්‍ර වනාා. විශේෂෙන්ම ඉතිහාසේ පුරාට. රට ආපු ඕනෑම ඌූදරකට යුද හමුදාව අපගේ රටත් ජාතිත් ආරක්ෂා කර ගැනීමට පසුගිය හැත්තෑක් වසර පුරාටම කටුතු කරල තිබෙනෝ තිස් වසරකට ආසන්න කාලයක් පැවති යුද්ධය ජයග්‍රාහි කර අපේ රටට සාමය ගෙනදීමට ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රමුඛදායකත්වයක් ලබා දුන්නා එම අවස්සාාවේදී රටට මෙම තත්ත්වය ළඟා කරදීම සඳහා අපගේ විරෝධාර් රණවිරුවන් විශාල සංඛ්‍යාවක් ජීවතක්ෂ පත් වුණනා එම සියලුම විරෝධාර රණවිරුවන් අපි අපගේ හැත්තඇක් වන සංවස්වරය සමරණ මහෝතේදී ඔවුන් කෘතුගුණක්ශීලීව මතක් කරු ලබනවා. රටේ ආර්ථික හා සාමාචීය සංවර්ධනය උදෙසා ප්‍රමුකත්වේගෙන කටයුතු කරන ශ්‍රී ලංකා යුදහමුදාව ජාතියේ ආරක්ෂකල් ලෙස රටමසියාගේ ගෞරපාතරයට පාත්‍රවී ඇති. බව අග්‍රාමාත්ත්‍යය මහින්ද රාජිපක්ෂ මහතා පවසනවාා. ොදමුාව හැත්තැෙක් වෙනනි සංවත්රේට සුබ පැතුම් මෙෙක් කරමි නුයි අග්‍රමාත්්‍යවරයා මේ බව පෙන් පාති ඇත්තේ ශ්‍රී ලංකා යුදහමුතාව ගෙවීගිය වසර හැත්තක කාලය තුළ මත්‍රෘභහොමි ස්වයිරී භාවය බෞමික අකණ්ඩතාව හා ජනජීවිතවල සුරක්ෂිතතාව සඳහා ජාති ආරක්ෂකෑලෙස එටු කලසේ බව අවිමාහනවත් බයි අග්‍රමාත්‍යවරයා පෙන් පාතයෙන්නේ දශකත්තුන කට අන්දිික කාලයක් ශ්‍රීලාංකයන්ගේ ජීවත්වේෙන් නිදහස සමාජීය දේශපාලන හා ආර්ථික මෙෙන්න්ම සංස්කෘතික අයිතින් තර්චනයට ලක්කල, බෙදුම්පාතිී ත්‍රස්ථවාතය, තීර නාත්මකව පරාජචි කිරීමේ නියමු පලවකේ ලෙස. යුද හමුදාව කටයුතු කළ බව නොරහසක්. එසේ මාත්‍රෝභහොමි ආරක්ෂාව උදෙසා, දෙවිහිමියෙන් සවිශාල කැපකිරීම් සමුදායක් එටු කළ හා. ට කරන යොදහමුතාවේ වේරතාර බණපිරුවන්ගේ මෙහවර අගේ කිරීමට මේ අවස්ථාවක් කරගන්නා බවයි. අග්‍රමාත්‍යය මහින්ද රාජපක්ෂ හතා මෙම සුම පැතුම් පනිබුඩේ සඳහන් කර ඇත්තේ. වර්තමානේ මුහුණදේ ඇතිේ කෝබේ දහනවේ ව සංගත්ත තත්පේ හමුවේ ඒ පාලනී කිරිමි කාර්යයේ ඉදිරිපෙළ සුල්තාතුවන් ලෙස රාජකාරය ඉක්නවා කියය මනුෂ්‍යත්පේ හදවති, ඔවුන් සිදුකරන කාර්ය සුළු පටන් නොබඩ බවද අග්‍රාමාත්‍යවරයා තවදුරටත්පෙන් පාතිෙනවා. ජාතියක් වශීෙන් ශ්‍රී ලංකාව බොහුණ දෙන ඕනෑම ගැටලෝකදී පෙරමුණ කැනීමට යොද හමුතාව නොපැකිලිබ ඉදිරිපත්වීම මෙහිදීසිෙහිපත් කළ යුතු බවයි එම සුභ පැතුම් පනිබුුණේ වැඩිදුරටත් සඳහන් වන්නේ. නිදහසා නිරපුුල් මාන්සිකත්වයකින් යුතුව සෙසු දරුවන්ට සෞඛ්‍යආරක්ෂිතව පහස්ස්‍රේයේ ශිෂාතව ාගේයට බුණදීමට අවශ්‍ය කටයුතු සූ දනම් කර ඇති බව රජමාත්‍යපියල් නිශන්ත මතා පවස්සනවා. පැත් වන පහස්්‍රේනය ශිෂ්ධ හගේ මත්‍යස්ථන් වල පත් සූදානම ඒ සිදු කරන වි චාහර ටයුතු පිබඳව සවායා පැිටක්වෙමින් රජ ාතිවරයා බව ප්‍රකාශ කලා. මෙවර බහගේට පැනීහිතෙන දරුවන් නිදහස් නිරවුල් මානසිකත්තේ යුතුව. මේ විභාගට මූුණ දෙන්න ඒ අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කිරීම තමයි අපේ වගකි මසාහ යුතුකම. තේනිසා අපේ අධ්‍යාපන අමාත්‍ය මහචා ජියල් පිරිස් මැත්තුමාගේ උපදේස් පරිදි. අපි සෑම පාසලකටම ගොස්. මේ විභාග මධ්‍යස්ථානවෙල දුරස්තභාවය ඒවාගේම විසබීජහරණය ඒවගේ ඒ දරුවන්ට අවශ්‍ය කරන පහසුකන් පැහැදිලියෝම තියෙනවද කිය එක පිළිබඳව සොයා බැලීමේ කටයුත්ත මම රාජ්‍ය මාත්‍යවර හැටියට ඒ වගකීම භාරාරගෙන සෞඛ්‍ය සම්පන්නව බොහොම සුරක්ෂිතව දරුවන්ට ඒ විභාගේයට පෙනිහිටීමේ වාතාවරණය අපි නිර්මාණය කරලා තියෙනවා. අපි මේ දරුවන්ගෙන්ගේ ඉල්ලා සිටින තමන්ගේ විභාග කටිතාමත්ම හොඳින් ඉටු කරන්න ඒවගේම මේ විභාගේ ඉතාමත්ම සාර්ථක පතිඵල ලබා ගැනීමට මිසීලු දරුවන්ට ඒ අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නිරවදායන දිරීත බලපැවන ප්‍රදේශවල ශිෂ්‍යවත විභාගය සඳහා දරුවන් ්‍රැගෙනයාමේදී එම දෙමවපයන් විභාක ප්‍රේශපත්‍රයේ ජාපිටපතක් තමන් සතක තාකතයු බයි, පොලිස් මාධ ප්‍රකාශ්ක නිියු්ච පොලිපති ආජිත්‍රෝහණ මතා පවසන්නේ. ාග මධ්‍යස්ථාන වලට විභාග සඳහා ගෙනයන දරුවන්. ඒවාගේම ඇදිිනීතිය තිබෙන ප්‍රදේශවල විශේෂිත විභාග මධ්‍යස්ථාන වලට සභාග වන දරුවන් මේ දෙමවපියන් නිසැකවම තමන්ගේ දරුවාගේ විභාග මධ්‍යස්ථානයේ අඳුනාගෙන තිබීතුවයි. එට දින උදෑසන වැරදි විභාග මධ්‍යස්ථානයකට ගියොත් මාර වෙලාවට දරවාට කාලේ මදි වෙන. ඒනිසා තවතවත් ඒගැන තවරු කරගන්න නිසැකවම ඒගැන අවධානියොම කරන්න. ඒවාගේ ඇදිිරිනීතිය තියන ප්‍රදේශලට ය මවපිය ග. දේෂපත්ත්‍රයේ චායාපිටපතක් ලඟ තබාගතවොත් වඩාත් හොඳයි. ඒ වගේම ස්මර්ට් දුරකතනයක් තිබෙනවඕනම් ඒහි ඉල්ලෙක්ට්‍රොනික පිටපතක් තමන්ගේ දුරකතනය තබාගන්න. මැත්‍රව විහගේට පිනිස්ශින තරවන්ස දාල් සසිසු සැරිය බස්රත දෙවිෙන ප්‍රාධාමනයට කිරීමට කටයුතු ඇති බව අමාතේකම්මඩි ලොකගේ මතා ප්‍රකාශ් කලා. විවාාගල්ටයන ලමයින්ට ප්‍රපුක්ඛ නඉදලොළබටත් පොල්ගාවිල්ල කොළබටත් එෙනවා. ඒ හැම කෝච්චියකම පෙට්ටි දෙකක් වැඩිපුර එනවා මේ විවාාගටයන ශිස්තන්ට. පය ශිෂත්යේකට දෙමවපිය අන්ටත් පුළුවන් දරුවුත් එක්කෙන්න්න. දදිනී තිබනත් ඒ කෝච්ච ගම්පාන අත්තනවේ ශේෂයෙන්ට බහින්න ැබයි සෞඛ්‍ය නීතිරීති අනුව කටයුතු කරන්න වන තුට ලංකා ගමන ගමන්නේේ සිසු දරිය බස්දාලතියෙනවා ස්ටේෂමන්දලා. ඒ පවත්වන විභාගම අධ්‍යස්ථානුවට යන්නු. එතකොට හලාවත ලයින්න එකෙත්ත එහෙමෙනවා ොමින්ඳල ගම්පාටත්තය අනවාක් මුූදු පඩවාන්ගේ අපේඳ වයන විධරමය කාල සට යනවා. ිෂත් වී සහපුු සස්පල විාක කරනමින් පත්තිටයුතු කිරීම පිළිබඳ දුවන් කේති වපියන් සේ ප්‍රසාදය බිරිස පල කලා. දැන් අවස්ථා දෙකදිම මේ විාග කල්ගයා ලමයිට වගේ අපටත් මානුසිකවත් කරදරයක් එනිසා මමනං හිතනවා මේ අවස්ථාව විභාගේ ආරක්ෂිත ක්‍රමවේදම්බාවිතා කරලා තියනවාවනම් හොතයි කියලා. මේ ිෂත්තු විබයි උසස්තු ලිභාග පැත්වයතුේ. වගේම රජ මේ හැකිියාවක තියන ොමේතේකර පවාාන අනුව මටි විශ්වාස ඇතියන රජර්ම මේ කරන්න පුළුවන් කියලා. සමහර විට මේක බලපෑමක්යෙන් කරුුණ වැඩියින් තියන පැතිවලට ඇති. මම තූතිවන්තයවා ගරු ජනාධවිත්තුමාට සහ රජයට මේ අවස්ථාතිකත්ත මේ ීරය සම්ඳ. අපිටිය ක්තෝබර් මාස විභාගෙ කල්ලයි කියලා නමුත් රජයක්ක්ක දිහට නිවැරදි තීන්දුවක් කරගෙන නිරෝධයන නීීතවට අනුව මේ විභහගේ ඉවරකිරීමට කටේතිකරීම පිළිබඳව. අපි රජයටත් සියුණදනටමත් ස්තුවන්තයන. මේම අත්‍රේ ශිෂ්ව විභාගයට මුො දෙන දරුවන්ට ඕුන් කියද හස් පල කළේ මේ අයුරින්. ශිෂති කල්ගේ හින්දා අපිට ගොඩක් කාලය හම්මුණ. ඒයිහින්ද අපිද ශිෂතිභාග තය හොඳින්. ආඩං කරලා සූදා නම් වෙලාඉන්නේ හෙට ශිෂතිභාග තියෙනකට මං ගොඩක් හැමැති. අපි ගොඩක් බයින් හිටියේ ශිෂතිභාග කල්ලයි කියලා මමයි අපේ යාලුව හොඳට මහන්සිවනා ගුරුවර උත්ත අපට හොඳට ඉගැන්න්නවා එහිදමම මේ ශිෂති භගේ හෙටම තියෙනය ගැන ගොඩක් සතුර. ට ඇතරම ොඩ සත්තුටුයි හැට ශිෂාතු විභාග යන ගැන. අපි හොඳට සූදානම් වෙලා ඉන්න අලු තිස්කෝලකට යන්න අපි හරිම සයි.. පාස්කු ඉරුතින ත්‍රස්ථ ප්‍රහරය පිළිබඳ විදෙස් බුද්්‍යක්ෂයකින් ලද පෙර දැනුවත්කිරීමේ තොරතුර. ප්‍රහරයට පෙර එවකට රාචනාකාවූ හිට පුජචනාධිපති මෛත්‍රපාල සිරිසේන මහතා අන්න්නු දැන සිටේ යයි. මන් කිසි ලෙකින් වත් විශ්වාස නොකරන බව, හිට පොලිස්පති පූජි ජයිසුන්දර මතා පවසනවා. ර ම හම ට ක්ෂ ද මන පජි ද හ ම ප්‍රකාශ කල සෑම තර තුරක් සම්හන්දය ට ප ාන දන රන රජ ද සේ හිට අධ්‍යක්ෂ යවද ර මක් දනවත් නොක මන් පි ොග හිට පොලි පතිව මස හම අ හර කර. පහ එල් ව පාසු පහරයට පෙරදින රජ්‍ය දධසේ මන් දනුවත් කර තිබ ද පොලි ස හදිස අස්ාව හ . නොලබව පොජ දය සන්දර මහතා අද පිගත් රජ ත සි හිදීම සටයේ රජ්‍ය බද්ධේ ේස්තහ මනට යදමද බද්්‍යාශ අන්තවාද හාහ සහ හශීගේ කලාටකම් සහන්දේ දිග දික දනවත් කර ද දරප පකව සිටිය ද යන් ඒ පිතුර ෙම පොජ ්‍යසන්ර මහතා කියයා සිටේ තමන් නිදරපකත සිටිය ය කරන චෝදනාව ප්‍රතික්ෂප කරනබවයි මට ාතික ආක්ෂක කවන්සලිය හනම් කර තිබනේ. ක පිල වයිදරද හමගගේ වෙනත් නිදධාරක වනන්දක ඇවම අවශ්‍ය වනොත් කියන්නම් කියලාකිවවා. ජ තිසේ අ්‍යක්ෂවයා රිජෝම රාජනාක සමග සබන්ධ ලා හිට. මතා ලාට කිසිදයක් කිව ව හ මගහරිය විතරයි සිද්යක් නහම සම්පූර්න වකීම පොිස්පතිර පැවරනවා නමු ේට පෙ කි ු සම්න්ධි කරන පොලිපති නහ පටග ත ර ග ද න පජ සු හ ම ම ද ශ අදර ොලස් න ව ද සටයේ හදිසි අවස්ථාවක ක්‍රාත්ම කිරීමට පොලිසි සතුව හදිසි ආක්ෂක සැලස්මක් තිබුණ දෙයන්න්නේයි. සෑම් පොලස්ානයක ආක්ෂක පට්ටිය තියනවා හදිසි අවස්ථාව ක්‍රාත්මක වන්න සැස්මක් ඒ කා තර ප ොි. ද ල ස් හැක ක්ති පලුවෙන් පස ොල තක් නෙමයි මස්ත රාජ්‍ය යාන්ත්‍රනය නත් ප්‍රමක ට හ හ ප ර ද ර තු මද කරන්න. සිහවස හලන් දැවර්දන හත කතා කරලා හෙට ගහනව කියල කිවට පස්සෙ. ඇයි ඒ හ ේ පි පති මක්තියල හදි ආක්ෂක සැත්ම ්‍රයාම නොක යනුව ොම සම ස පතිවර ප්‍රශ්න කර සිටයා ට පිළිතුර දමින් පජ ජ න් ට මට සාක්ා කර වෙලාක් තිබ නැස්වාමේ ම න ොරතුර දැනු න්න පි ප ර දනමත් රජ රට දැනවා විස් හස බදසේ අදක්ෂම ව ර ල න්ට. ට මොහ ද වන ලුවන් කියලා විතරයි. ඒකයිම කිවේ නිලැන්ත ඔයා න්දන මනසිහට ගන්න මත් පල්ෝ කරන්න කියලා විදෙස් බදධ තොරට අමතරව ඒද රාජ්‍ය ුදධස්සේ සවාගත් නිශ් ොරතුරක් තිබ නැහ එනිසයි යා ම ොර විදමත් අවශංන්ව යමකල නැත්තේ ොමනත් ම ශ්ස කරන්න නැහැ මේක රජච නායකැට නකිව කියලා යැයි හිටම පොිස්පතිරයා වැඩදුරටක් පිළතුර බ දැන් පලටෆෝර්ම් විශේෂන් කිය. ට ෝමිට ඕන කෙක්ට ගොඩවෙන්න පුලන් එහම ගොඩවනු ගොඩක් අයි අපිට ප්‍රතිචාරදක්වලතිබුණ. ස්වාදදින රප පහහිනි රතුව නමැති සැල ස්රවාදාද පපුත් විකාශයක්ත් එක්ක එකතුවෙලා ලට ෆෝම්මික්ත් එෙක් එකතු වෙලා අපට ප්‍රතිචාරදක්කපුූ බැහැමෝම අපිට ශක්තියක්. කොරන අමත් පැතිරෙන්න්න පටන්ගරන් කියන ආරංචි ආයමත් ආවේ හරිීටම පහොගේ සල සුරාදා රෑ. ද තු ක් තු ්‍රස රනතෝ ඇමතිතුමාට ම් හ යි ස කො ට න්නේ මටම ්‍ර ත්ම ොතු ක් ්‍රස මතිතුමා ත තිබලා තියන්නේ ැක් ්‍රි තිප ුව ගො ට පලව යටට වාර්තාාව වුණ කාන්තාව ඉදල යෙන්නේ දවල පපටියේ තාමත් ක්ම ින්ම ක දාන්නන කියල මයි පසන්න ඇමතිතුමා කියලතියන්නේ. ද තුත් සෞඛ්‍ය ශතක එකතු වෙලා ගම් පහ මිනිසුන් අවශ්‍ය හැම දෙයක්ම හම පහසකුවමක්ම සලසල දෙන්නෙ කියෙලා ජරාධිපතුමත් අගමතතිතුත් ප්‍රසනරනතු ඇමතිතුමාට උපදෙස්දීල යෙන. දම්බහ දිස්්‍රක සේලමු තොරතුරු පෞද් කලක තොරතුර ජාලය කරහ තමන්ට ලැබෙන නිසා මේ හැම කටයුත් තක්ම ඉතමත් ඉක්ම නිින්ම කරගන්න පුළුවුණා කියල තමයි, ප්‍රසන් හැමතිතුමා කියලතිබේ. නුසම් වන්න කම කෙ හේතුවක් ඕන ෑන ම. එනිසා දව ල පාලමතු චෝදනාවලින් පිරිලා. විපක්ෂ නාක සජ ්‍රේම දස පහගේ දවසක පර්මේන්තුවද ෝදලා කරනවා. දම්ම කොර නහින්ද ආර්ථකෙ කඩහ වැටලා කියලා. ත්යක් ට රක් පාන තත්යක්න බදඳු ගුණවර්දන සජිත්ත පිතුදන්න හොම හර තාව තවත් නුසුම් වන. ඔබතුම බොරු කියන්න සජිත් බන්දුනට කිව්වා. මේ වගේ පක්ෂනායකවරක්නම ජීවිත දලනෑක බඳු ගුණනවර්තන කිය අද පාර්ිමේන්තුව හිටපු හැමෝටම පොඩ හි වක් කියයන්න. කොන වුවෙන් කියපු කරපු දේවල් එක එක මතක්කරපු බඳුල ගුණවර්දන ඇමතතුමා අන්තිමට කිවේ. ජනතාව වෙනුවෙන් අපි පනහට හැටට තිබ මාස්ක එක විස්සට දෙන්නක් කටයුතු කලා කියලා. කොමහරිවා ඊට පස්සේ පාලිමින්තු මත්‍රීවරු හැම දෙනෙක්ටම මාස්ක පාර්සලයක් දෙන්නත් බඳරුගුරද නැතතුමා අමතක කරලා නෑ. කොමහරි අන්තිමටම විපක්ෂනායක සි ප්‍රම දාසමහත්තයට විශේෂ මාස්ක පර්සලයක් යව්ව කියලත් අපිට හරංචේ. පාලමේන්තුවේද පවිත්‍රවාන්‍යාරචය මතිතුම යි ලක්ෂන් කකි කියල මන්ත්‍රීතුමයි තාතාවක පැටලුා. සමාජයෙන් කොරන දුරන් කරල තියෙ ඔබතුමිය ල්ලර කතාවකුත් කියල තියනවේ ඒගඉන්න තමයි මේ ඔක්කුම. ම හමකිව්වගේේ අවදානම නෑ කියල කිව වෙනෑනේ මගේ කතාව අන්තිම විනාඩිතුනත් අහන්න පවිත්‍රමතිතුමේ තිකක් අදිකිව. අපිවිද රක්න මේ ජනතාවත් මේ සහැල්ලෝටක තොරෝන යිවරයි කිය. ඒ කතාවට තවටිකක් තරහගේ පිත්‍රවාන රච ඇමතිතුමිය මහමැති වන්න කාල සිදිය පුත්මතක්කර. මැතිවරණ කාලෙ විපක්ෂණනායකතු මා මන්ත්‍රීවරුත් වට කරගන රටේ මැතිවරනණ ප්‍රාණ කටයුතු ලල්ටගේ මාස්කිකක් වදදා නැතු අනන්නේ කාලි ඔබතුමා ල විශවාස කලනේ දරටේ කොරන නෑයි කියලා. කෝමාරි ුම සභහාව කල්ති කියල කතානායකතුමා නැගිටල ගැයින් පසෙත් විවාධයන නතරල නැතිල. ටපු ඇමති ශා දයෝදීන්ගේ සහෝදරෙක් පස්කු ප්‍රහරය සබන්ධය නිදහස්කිරීම කැන, පහ දවස්සව හොම නු සුම්ම කතා හටලක් න කෙින් ඇංගල දක්න ආන්ුව ආන්්වා ශාත් දය දන අතර දීල්ලක් නවා කියලතමයි චදන ල්ලවන. හැබ රදිපතිතුමා ේදනයක් නිහුත් කල පැහැ ලිවකිවවා ශාත් සහෝදරයා නිදහස් කිරීමේ ආ්ඩුව අතරේ කිසිම දිල්ල එකක් නැ කියලා. ද තමයි සමසලංකා මුස්ලිම් කොග්‍ර සෙනයක ශා් දයෝදීන් ජාතික සමගි බනවගේයට දැනුම් දෙන්නේ මම විස්සට විරුද්ධ වනාට මකයි ගෝලෝ ගැනම් ඒතරම් විශවාසයයක්ත්තියන් නමාරයිකෙල්.ඒවගේම රිශාද් ගවදයක් මතක් කල්ලද නවා මේ වෙනකං ආණ්ඩුවට එකතු වෙන්න කියලා ආණ්ඩුවෙන් කිසිම පෞද්ගලික ආරාධනාවක් තමන්ට ලැබිලා නැහැයි කියන එක. න ව සන්ගතයේ පැතිෙනවා ත එක්කම ආර්තිකයටත් යම්කිසි බල පෑමක් ඇැතිවරවා. මේයන විදිහයට මදනිකාල් පෞද්ගල කාංශය වනත් වැටුප් ගවීම ප්‍රශ්නයක්ක් වෙන්න පුළුව. ඒකතවයි මේකත අත සම්බන්ධයක්න තියනවද කියන ද නයවම ක හ ක් ස ජතික පක්ෂ ූල ස මත තම් සරිකුතේ වැඩකරන අයටත් වැටුක් ගවල නෑ කියල තමයි ආරංචි.ඒට මේ සම්න්දයෙන් පක්ෂනායක වනිී වික්‍රම සිංහ හ්‍යාව දැනුවත් කල තියන. එ ම හ දැනුවත් ද හ. වික්‍රම සිහමහත මේ දාදල වැට වහමගගේ වන්්ඩි කියලා අකිල විරාච්ටයි රුවන්ටයි කියලා තියෙනවා. එක්ස ජාතික පක්ෂාණංච මාර්ගණන් කියන්නේ මේ ප්‍රමාදිය දින දෙක තුනක ප්‍රමාදයක් විතරයි කියලා අවධනය වෙදෙස්පුුව තක්වේත. යුරෝපා කලාපේ තුළ කොරුණ ආසාධිතයන් ශීක්‍රීෙන් ඉහල්ලයමින් පවතින බව ලොක සෞඛ්‍ය සංවිධනය පවසනප. අපේ පාලි කිරීම සඳහ අදාල සීමා පැනවීමට කඩිනම්පයවර ගතයුතු බවයි එම සංවිධහනයේ වැඩිදුරටත් පෙන් පාතෙන්නේ මාතර බ්‍රිතාන්යය අදේර තුනක් යටතේ ලබන සතය සිට අදාල සීම පැනවීමට තීරණය කර තිබෙනවා.ඒ සමකින් ප්‍රාත්‍රී නැවයිතිය ප්‍රදධහන පවත් විකාශය නිිමාවිට පත්වනවා. ඔබට සුබරාත්‍රයක් අයිබුවන්.